සිදුහත් කුමරුගේ ශාක්‍ය වංශයට අයත් පරපුරකින් පැවතෙන පූජ්‍ය බංගලාදේශයේ ඥානධර්ම ස්වාමින් වහන්සේ මා ඉදිරිපිට අසුන් ගත්තේ සංසුන් ලෙසයි. බංගලාදේශයේ චිතගොන්හි උපන් මේ ස්වාමින් වහන්සේගේ වයස අවුරුදු 23කි. මේ වෙද්දී උන්වහන්සේ බුදුදහම තවදුරටත් හදාරමින් සිටින්නේ විනාශ වී යන බංගලි බුදුදහම රැක ගැනීමේ අරමුණෙනි. අපි ඔබ වහන්සේගේ පරම්පරාව දෙසට හැරෙමු. කොහොමද ශාක්‍ය වංශයට ඔබේ පරම්පරාවේ ඥාතිත්වය ඇති වෙන්නේ? පූජ්‍ය ඥානධර්ම ස්වාමින් වහන්සේගෙන් අප විමසා සිටියේ අපේ රටේ බෞද්ධ ජනතාවට මේ කාරණය වඩාත් හොඳින් පහදා දීමටය. අපේ පරම්පරාව පටන් ගන්නේ අමිතෝදන රාජ පරම්පරාවෙන්. ඒ පරම්පරාව කාලයක් පුරා කිසිදු උපද්‍රවයක් නැතිව ජීවත් වුණා. ඔවුන්ගෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ චිතගොන්වල. ඔබට ප්‍රශ්නයක් මතුවේවි. කොහොමද අමිතෝදන රජතුමා සහ චිතගොන්වල බෞද්ධ පරපුර අතර තිබෙන සම්බන්ධය ඇති වෙන්නේ කියලා මම ඒකත් කියන්නම්. අපේ ශාසන ඉතිහාසයේ තිබෙනවා ශාක්‍ය වංශය හා කෝලිය වංශය අතර ඇති වුණු යුද්ධ. ඒ යුද්ධ අවස්ථා කිහිපයකදීම ඇති වුණා. මේ යුද්ධ නවත්වන්න බුදුන් වහන්සේ අවස්ථා කිහිපයකදීම මැදිහත් වුණා. නමුත් අවසානයේදී උන්වහන්සේට තේරුම් ගියා මේ යුද්ධය නවත්වන්න බෑ. කර්ම විපාක අනුව ඒක සිදු වෙනවා කියලා. ශාක්‍ය වංශයේ අය හා කෝලිය වංශයේ අය ඥාතීන්ය. එහෙත් ඒ ඥාති සමත්තා බිඳුනේ ජල ප්‍රශ්නයක් යුද්ධයකට හැරවුණු නිසාය. අපේ ඥානධර්ම ස්වාමින් වහන්සේ තමන්ගේ පරම්පරාවට අයත් ඒ යුද කාරණාව ගැන පවා මෙහිදී මතක් කළේ බංගලාදේශය එසේත් නැත්නම් අතීතයේ මේ ප්‍රදේශය හැඳින්වූ මගධ දේශය පිළිබඳව වැඩිදුරටත් අපේ අවධානය යොමු කරනු පිණිසය. ශාක්‍යයන්ගේ කපිලවස්තුපුරයටත් කෝලියන්ගේ කෝලිය නගරයටත් අයත් වූ කුඹුරුවලට ජලය සැපයුවේ රෝහිණී නදියෙන්. නමුත් එක්තරා අවස්ථාවකදී ලොකු පෑවිල්ලක් වුණා. අන්න එතනදී කෝලිය වංශයේ අය ශාක්‍යයන්ට වතුර ගන්න දුන්නේ නැහැ. දෙපිරිස අතර මතවාද හා වාග් සංග්‍රහ ඇති වුණේ එයින් පසුවයි. අවසානයේදී දෙපිරිස අතර රෝහිණී නදියේ ජලය බෙදා ගන්න බැරිව සටන් වදින්න ගත්තා. අපේ බුදුන් වහන්සේ ඒ සෑම අවස්ථාවකදීම දෙපිරිස අතරට ගිහින් මේ යුද්ධය නැවැත්තුවා. නමුත් අවසානයේදී උන්වහන්සේ තේරුම් ගත්තා මේක නවත්තන්න බෑ. මිනිස්සු ඒ තරමටම කුරිරු වෙලා කියලා. ඉතින් යුද්ධය කෙරුණා. මෙන්න මේ වගේ අවස්ථාවකදී අමිතෝදන රජතුමා භාග්‍යවන්ත ශාක්‍ය වංශිකයින් විදිහට යුද්ධ කිරීම ප්‍රතික්ෂේප කරලා කපිලවස්තුපුරවරය අතහැරලා චිතගොන් ප්‍රදේශයට ආවා. අමිතෝදන රජතුමා සිදුහත් බෝසතාණන් වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන රජතුමාගේ එක් සොහොයුරෙකි. ඒ හැරුණුකොට ඔහුට තවත් සොහොයුරෝ තිදෙනෙක්ද සොහොයුරියෝ දෙදෙනෙක්ද සිටියහ. කෙසේ හෝ අමිතෝදන මහරජතුමා ක්‍රූර යුද්ධයකට කැමති නොවූයේ ඒ වන විටත් බුදුන් වහන්සේගේ දහම්මාවතට හදවතින්ම අවතීර්ණ වී සිටි නිසාය. අමිතෝදන රජතුමා චිතගොන් වලට ඇවිත් ජීවිතේ පටන් ගත්තේ කෘෂිකර්මාන්තයට යොමු වෙලා. එතුමා චිතගොන් වලට එන්න කලින් තවත් යුද්ධයකට අකමැති නිසා රාජවංශය අතහැර යන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නත් අමතක කළේ නැහැ. කොහොමහරි චිතගොන් වලට ආපු අමිතෝදන රජතුමා සාර්ථක ලෙස කෘෂිකර්මාන්තයේ යෙදුණා. ඔහු ආවේ තනියම නෙවෙයි, තමන්ගේ පිරිවරත් එක්කයි. ඉතින් මේ පිරිස එක්ක තමයි දිගටම විහෙර විහාරස්ථාන ඉදිකරමින් බුදුදහම ප්‍රචලිත කරමින් චිතගොන් පළාතේ ජීවත් වුණේ. බංගලාදේශය තුළ බුදුදහම ව්‍යාප්ත වන්නේත් ප්‍රචලිත වන්නේත් අමිතෝදන පරපුර නිසාය. ඒ පරපුරට නෑදෑකම් කියන උදවිය කවුරුන්දැයි හඳුනා ගැනීමට වර්තමානයේ පවා ඇත්තේ එක් සාධකයකි. ඒ ඔවුන්ගේ වාසගම්ය. අපේ ඥානධර්ම ස්වාමින් වහන්සේත් ඒ වාසගම හිමි සාමාජිකයෙකි. චිතගොන් පළාතේ තමයි වැඩිපුරම බෞද්ධ ජනතාව ඉන්නේ. ඒ අය අතර වාසගම් තුනක් තිබෙනවා. පළමු වාසගම බරුවා, ඊළඟට චක්කා, අවසාන එක මර්මා. මේ වාසගම් අතරින් බරුවා වාසගම තමයි අපිට තිබෙන්නේ. ඒ වාසගම තිබෙන අය පිරිසිදු පරම්පරාවක්. ඒ පරම්පරාව වෙනත් ජාතීන් සමග කලවම් වී නැහැ. බරුවා වාසගම ඒ තරමටම පිරිසිදුයි. ඔවුන් පිරිසිදුම බුදුදහම තමයි අදහන්නේ. ඒ සිරිත්විරිත් වලට අනුව තමයි ජීවත් වෙන්නේ. මොනම කාරණයක් නිසාවත් ඔවුන්නේ ධාර්මික ජීවිතයෙන් ඈත් වෙන්නේ නැහැ. විහාරස්ථානයක බොහෝ එකතුයි. චිතගොන් කියන්නේ දියුණු නාගරික පළාතක්. නමුත් සැඳැහැවත් බෞද්ධ ජනතාව ජීවත් වන්නේ ඒ පළාතේ කඳුකර ප්‍රදේශවලයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩිපුර වැඩ සිටින්නේ ඒ පළාතේමයි. ඉතින් මේ පළාත තුල තමයි මගේ මහගෙදරක් තිබුණේ. මගේ තාත්තා ගුරුවරයෙක්. ඔහුගේ නම ශාද උබරුවා. ඔහු බංග්ලාදේශ භාෂාව පිළිබඳව ව්‍යාකරණ ගුරුවරයෙක් හැටියට තමයි රැකියාව කරන්නේ. ඊළඟට මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. ඒ අයත් හොඳට අධ්‍යාපනය ලබා රැකියා කරන අය. ඒ අය මොනතරම් හොඳ රැකියා කළත් බුදුදහමට අනුව තමයි ජීවත් වෙන්නේ. ඔවුන් හිතන්නේ අපේ පරම්පරාවේ අයිතිය හා වගකීම ඒක කියලයි. පූජ්‍ය බංග්ලාදේශයේ ඥානධර්ම හිමියෝ තවදුරටත් අප දැනුවත් කරමින් කීහ. චිතගොම් පළාතේ ජීවත් වන්නේ නැත්නම් අමිතෝදන පරපුරෙන් පැවතෙන මේ පරම්පරාවේ ඇත්තරම වාසගම් තුනක් ඇති බව අපි ඔබට මුලදී මතක් කළෙමු. මේ වාසගම් තුනෙන් චක්ත සහ මර්මා වාසගම් වලට අයත් ජනතාව වෙනත් ජාතීන් සමග විවාහ වූ නිසාම ඔවුන්ගේ බාහිර පෙනුම පවා වෙනස් වී ඇතැයි යන්න අපේ ස්වාමින් වහන්සේලාගේ අදහස. ඒත් ඔවුන් බුදුදහම අතහැර නැහැ. නමුත් තවත් පිරිසක් තමන්ගේම වාසගම පමණක් නෙවෙයි අඳින පළඳින විදිහ පවා වෙනස් කරලා බුදුදහමින් ඈත් වී ජීවත් වෙනවා. ඒ අර පාකිස්තානයේ යුද බලපෑමත් එක්ක ඒ යුද්ධයස්සේ බංග්ලාදේශ ජනතාවගෙන් අතිවිශාල පිරිසක් ජීවිතේ බේරා ගැනීමේ අදහසින් ආගම මාරු කළා. සිරිත් විරිත් හැමදේම වෙනස් කළා. ඇත්තම කියනවා නම් ඊටත් පස්සේ තමයි බෞද්ධ ජනතාව අසරණ වුණේ. විවිධ තාඩන පීඩනවලට ලක් වුණේ. නමුත් මෙතනදී එක දෙයක් අපි සිහිපත් කළ යුතුයි. ඒ තමයි අපේ පළාතේ ඒ කියන්නේ චිතගම් වල ඉන්න ජනතාව ඒ විදිහටම ක්‍රියානකොළ බව. ඔවුන් බුදුදහම රැකීමට දිවිහිමියෙන් කටයුතු කළා. බෞද්ධ සිද්ධස්ථාන රැකගත්තා. ඒ පළාතේ ඉන්න මුස්ලිම් ජනතාව අතර අදට වුණත් ඒ මානුෂිකත්වය තිබෙනවා. ඔවුන් අප සමග කුළුපගව කටයුතු කරනවා. බරුවා වාසගම ඇති අපේ කථානායක ගෞරවනීය ස්වාමින් වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වන්නේ වයස අවුරුදු 14 දීය. උන්වහන්සේ ඒ කතාවත් මෙහිදී මතක් කරන්නේ තමන් සමාජිකත්වයේ දරන පරම්පරාවේ සත්‍ය තත්වය තවදුරටත් පහදා දීමේ අරමුණ ඇතිවය. දැන් මම මුලදී කිව්වනේ අන්තවාදය නිසා බංග්ලාදේශ බෞද්ධ ජනතාව අතිදින්න සිද්ධ වෙච්ච නස්පැත්තිය කොහොමද කියලා. ඉතින් ඔය යුද වාතාවරණයත් එක්ක විහාරස්ථාන පමණක් නොවෙයි බෞද්ධ පොත්පත් බොහෝමයකුත් විනාශ වුණා. ඇත්තම කිව්වොත් ත්‍රිපිටකයක් හොයාගන්න තරම්වත් මගක් අපිට නැති වුණා. මෙන්න මේ කාලයේදී අපි ගෙදර බුදුදහම ඉහෙලින්ම අදහනවා. අපේ තාත්තා මොන රාජකාරිය තිබුණත් රාත්‍රී 8 සිට 9 දක්වා පන්සිල් ගන්නවා. අපිටත් ඒක අනිවාර්ය කළා. තාත්තා ඒ තරම්ම හොඳ බෞද්ධයෙක්. කොහොම හරි ඉතින් මෙන්න මේ කාලේ ශ්‍රී ලංකාවේ වැඩ සිටින මඩිහේ මහානායක හාමුදුරුවෝ වගේම අම්පිටියේ රාහුල හාමුදුරුවෝ බංග්ලාදේශයේ හාමුදුරුවරු සමග එකමුතුව ක්‍රියා කළා. ත්‍රිපිටකය නැවත බංගාලි භාෂාවෙන් ලියා දෙන්න පෙරමුණ ගත්තා. ඒක කළේ අපේම රටේ හිටපු පඤ්ඤාවංශ නායක හාමුදුරුවෝ එක්ක එකතු වෙලා. පඤ්ඤාවංශ ලොකු හාමුදුරුවෝ අපේ රටේ කෙනෙක් වුණත් උන්වහන්සේ ලංකාවට ඇවිත් බුදුදහම විතරක් නෙවෙයි සිංහල භාෂාව පවා වැඩිදුර හදාරලා තිබුණා. මේ නිසා තමයි පාලි භාෂාවෙන් තිබුණු බොහෝ පොත්පත් අපේ රටේ භාෂාවට පරිවර්තනය කරන්න හැකි වුණේ. මෙවැනි පසුබිමක් යටතේ වුවත් පූජ්‍ය දරණාගම කුසලධර්ම හිමියන් වරක් අපූර්ව යෝජනාවක් ඉදිරිපත් කළේ අනාගත බංග්ලාදේශයේ බෞද්ධ උන්නතිය ගැන වඩාත් හොඳින් කල්පනා කරමින්. ඒ කාරණය මෙසේය. උන්වහන්සේ අපේ ලොකු හාමුදුරුවන්ට පණිවුඩයක් එවලා තිබුණා. උසස්ම කුල පරම්පරාවකින් තරුණ පිරිසක් තෝරගෙන මහාන කරන්න එවන්න කියලා. ඉතින් ඒ අනුව අපේ ගෙදරින් මාවත් ඒ සඳහා යෝජනා කළා. අපි ළමයි හැටියට 27 දෙනෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා. මේ කාල සීමාව වෙද්දී මගේ හිත තදේටම බුදුදහම කෙරෙහි බැඳී තිබුණා. මම තමයි දහම් පාසලේ වගේම පන්සලේ ලස්සනටම ගාථා කිව්වේ, කවි කිව්වේ, ඒ වගේම බුද්ධ පොත්පත් කියෙව්වේ. ඒ නිසාම තමයි මාවත් ඒ වෙනුවෙන් යෝජනා වුණේ. ඇත්තම කිව්වොත් අපේ පරම්පරාවේ උරුමය බුදුදහම රැක ගැනීමයි. ඒක අපේ ඇඟ ඇතුලේ තිබෙනවා. මේ හින්දා තමයි මං හදවතින්ම මහානදම් පුරන්න කැමති වුණේ. අපේ ස්වාමින් වහන්සේ පෙර කී ලෙස වයස අවුරුදු 14 දී මහානදිවියට ඇතුළත් වුණේ ඒ වගකීම හදවතේ රඳවාගෙනයි. අනතුරුව මේ හිමියන් තවදුරටත් බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා පැමිණියේ ශ්‍රී ලංකාවටය. එදා ඉඳලා මම දිගටම ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා ගොඩනගා ගත්තා. ධර්මය හදාරන්න මහරගම ධර්මායතනයට වගේම මාලිගාකන්ද විද්‍යාතන පිරිවරණට ඇතුළත් වුණා. මෙහිදී කොටුගොඩ ධර්මවාස මහානාහිමියන් ගැනත් මතක් කළ යුතුයි. උන්වහන්සේගෙන් මට බොහෝ දේ දැනගන්න හැකි වුණා.
මේ වෙද්දී බුදුදහම පිළිබඳව බොහෝ දේ හදාරා ඇති පූජ්‍ය බංගලාදේශයේ ඥානධර්ම ස්වාමින් වහන්සේගේ ඒකායන අරමුණ වී ඇත්තේ විනාශ වෙමින් පවතින බංගලාදේශයේ බුදුදහමේ පුනර්ජීවනය උදෙසා ඇපකැප වී වැඩ කිරීමටය. දහම් කටයුතු වල නිරත වීමටය. ඒ සඳහා උන්වහන්සේට ඇති අභියෝග බොහෝය. එසේනම් දැන් ඒ සඳහා ක්‍රියා කළ යුතු විදිය කෙසේද? අමිතෝදන රාජ පරම්පරාවෙන් පැවතෙන අපිට වෙනස්ම විදිහේ ජීවන පැවැත්මක් හා සිරිත් විරිත් තිබෙනවා. ඒ වගේම චිතගොම් පළාතේ විතරක් නෙවෙයි බංගලාදේශයේ බොහෝ තැන්වල අපේ පරම්පරාවට සම්බන්ධ බොහෝ නටබුන් තිබෙනවා. මේවා විනාශ වෙලා තවත් දේවල් පොළවේ යට සැඟවිලා ඒවා මොනවද කියලත් මම මගේ දැනුමෙන් සොයාගෙන තිබෙනවා. මෙහි ඉතුරු ටික ඔබට ලබන සතියේ මං කියන්නම්.